දින උදෑසන අපි රජයේ වෛද්‍යාලික සංගමයේ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය වෙත විශේෂ ලිපියක් බාර දුන්නා. විශේෂයෙන්ම මේ මොහොතේ මේ රටේ රෝගී ජනතාවට වෙලා තියෙන අසාධාරණ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විදිහට අවශ්‍ය මැදිහත් වීම සිද්ධ කරන්න කියන එක අපි ලිපිය හරහා ඉල්ලලා තියෙනවා. මොකද ලංකාව කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජික රටක්. ඒතර අපි පහුගිය කාලය තුල දිගින් දිගටම මේ රටේ බලධාරීන්ට ජනාධිපතිවරයාගේ ඉඳන් ඊට පහළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න ඇමතිවරයා ඇතුළු සියලුම බලධාරීන්ට මේ රටේ රෝගී ජනතාවට විඳින්න වෙලා තියෙන මේ ඖෂධ අර්බුදයත් සමග මතුවලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි කරුණු ඉදිරිපත් කළා. එතෙන්දී විශේෂයෙන්ම ඖෂධ හිඟය පෞද්ගලික අංශය වගේම රාජ්‍යාංශය තුළ විශේෂයෙන්ම ඊගාවට දරා ගන්න බැරි විදිහට ඖෂධ මිල ඉහළ යාම, ඊට අමතරව මේ පවතින වාතාවරණය තුළ එල්ල වෙලා තියෙන දූෂණ අක්‍රමිත ඖෂධ මිලදී ගැනීම ක්‍රියාවලිය තුළ එල්ල වෙලා තියෙන චෝදනා සම්බන්ධයෙන් අපි එයාගේ අවධානය යොමු කළා. නමුත් අපිට පේන්න තියෙන දේ තමයි ඒ කිසිවක් නැසූකන්ව කටයුතු ඉදිරියට යනවායි කියන කාරණේ. මොකද මේ ප්‍රශ්න විසඳෙන්නේ අදද හෙටද ලබන මාසෙද ඊළඟ මාසෙද මේ අවුරුදු ඉවරනකොටද කියලා නිශ්චිතව කියන්න බැරි තැනට, එහෙම කියන්න ඕන කමක් නැති තැනට රට ගමන් කරමින් තියෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට මේ රටේ රෝගී ජනතාවට මේ විඳින්න වෙලා තියෙන ගැහැට සම්බන්ධයෙන් තවදුරටත් අපිට මේ රට ඇතුලේ මේ සම්බන්ධයෙන් කතා කරලා විසඳන්න බැහැයි කියලා තේරිච්ච ඉඳන් තමයි අපේ විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව තීරණය කළේ මේ ප්‍රශ්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරියට ඉදිරිපත් කළ යුතුයි කියලා. මොකද අපිට දිගටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පහුගිය කොවිඩ් කාලෙදි වගේම ඉන් පසුවත් ඊට පෙරත් ලංකාවට මේ වගේ අර්බුදකාරී අවස්ථාවලදී උදව් කළා තියෙනවා. විවිධ ආධාර සහ විවිධ ප්‍රදානයන් හරහා ඒ වගේම අපිට තාක්ෂණික සහාය ලබා දීලා, ඒ නිසා විශේෂයෙන්ම අපි මේ මොහොතේදී ලංකාවේ කාර්යාලය හරහා ජාත්‍යන්තරයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වලින් ඉල්ලා සිටින්නේ. මොකද අපි මේ බලධාරීන්ට දසවැදෑරුම් යෝජනා මාලාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ යෝජනා මාලාවත් එක්ක අපි ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරනවා. ඒ මත පිහිටලා මේ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා අවශ්‍ය කරන මැදිහත් වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විදිහට දෙන්න කියලා. මොකද අද දවසේ වෙලා තියෙන දේ තමයි රෝගීන් සායනයට ගියත් බාහිර රෝගී අංශයට ආවත් රෝහලේ ඇතුළත් වුණත් බෙහෙත් නැහැයි කියන පොදු මැසිවිල්ල. එයාගේ කඳුළු තමයි වෛද්‍යවරු විදිහට අපිට දකින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනේ. මොකද රෝගීන්ට මේ ඖෂධ මිල දරා ගන්න බෑ, පෞද්ගලික අංශයට යන්න බෑ. ඒ තියෙන සාතාවරණය තුළ අනිත් පැත්තේ ශල්‍යකර්ම දවස ගානේ ප්‍රමාද වෙන බොහෝ රෝහල්වල මේ වෙනකොට රූටීන් සර්ජරිස් එහෙම නැත්නම් එදිනදා කරන ශල්‍යකර්ම වලට යම් යම් සීමාවන් පැනවිලා තියෙනවා. මේ තියෙන සම්පත්වල සීමිත බව නිසා ඖෂධ විතරක් නෙමෙයි අනිත් උපකරණ පොළපවා දැඩි හිඟියක්, විශේෂයෙන්ම එක්ස්රේ කිරණ පරීක්ෂණ ඇතුළුව මේ පරීක්ෂණවල යම් යම් සීමාකාරී තත්ත්වයන් රට පුරාම මතුවලා තියෙනවා. ඉතින් ඒ තියෙන තත්ත්වයන් සැලකිට අරගෙන එක පැත්තකින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විදිහට මේ තත්ත්වය සමනය කරගන්න මොනවද ඒ අයට දෙන්න පුළුවන් ද්‍රව්‍යමය විදිහට, ඒ වගේම තාක්ෂණික විදිහට දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද කියලා රටට ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි මේ රටේ බලධාරීන්ට යම් බලපෑමක් කරන්න මේ ප්‍රශ්නයෙන් රට බේරගන්න. එහෙම නැත්නම් රෝගී ජනතාවට තවදුරටත් මෙතෙන්ට ගමන් කරන්න තවදුරටත් අපහසුතාවයට පත් නොකර මේ රෝගී ජනතාව මේ තියෙන අසතුටුදායක තත්ත්වයෙන් මේ අවාසනාවන්ත තත්ත්වයෙන් බේරා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විදිහට බලධාරීන්ට අවශ්‍ය බලපෑම් කළා, අවශ්‍ය මැදිහත් වීම කළා, තාක්ෂණික සහයත් ලබා දීලා අවශ්‍ය කටයුතු කරන්න කියන ඒ පැමිණිල්ල තමයි අද දවසේ අපි ලෝක සෞඛ්‍ය සංවිධාන ලංකා කාර්යාලයට බාර දුන්නේ. ඒ පැමිණිල්ල ඒ ලංකාවේ ඒ නියෝජිත මහත්මයෙක් විසින් එක බාරගත්ත විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් කාර්යාලයේ සේවය කරන ඒ අනුව ඒ එතෙන්දී අපිට පොරොන්දු වුණා මේ සම්බන්ධයෙන් ඒ විදිහට ඒ අයගේ නිර්දේශත් එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කරනවා කියලා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙන කඩිනමින් ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිචාර ඇවිල්ලා මේ රටේ ජනතාවට මුහුණ දෙන්න වෙලා තියෙන විශේෂ රෝගී ජනතාවට අහිංසක ජනතාවට මුහුණ දෙන්න වෙලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වයෙන් ඒ අයව ගලවා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරියේ මැදිහත් වෙයි කියලා. ડોક્ટર දැන් මේ වෙද්දී කියාත්ම කළු සතිය කොහොමද මේ වෙද්දී? කළු සතියේ කටයුතු දිවයින පුරා සියලුම රෝහල්වල මේ වෙනකොට ක්‍රියාත්මක වෙන ඉතාම සාර්ථක විදිහට රෝගී ජනතාවත් සහභාගී කරගෙන රෝගී ජනතාවට බාධාවක් නොවන විදිහට සේවාවන් අඩාල් වීමකින් තොරව තමයි අපි මේ කළු සතිය ක්‍රියාත්මක කරන්නේ. එතෙන්දී විශේෂයෙන්ම මහජන පෙත්සම සඳහා ඉතාම උනන්දුවෙන් දැන් ගොඩක් රෝහල් වලින් අපිට අවිල්ල තියෙන දේ තමයි මහජනතාව අවිල්ල ඉල්ලනවා කොහෙද පෙත්සම තියෙන්නේ අපිට අස්සන ගහන්න අපිට අවස්ථාව දෙන්න කියලා ඉල්ලන තැනට ගිහිල්ලා තියෙනවා. ඒක සුවිශේෂී දෙයක් රජ වෛද්‍යාරින්ග සංගම ඉතිහාසය තුළ අපි මේ වගේ ක්‍රියාමාර්ග නිරත වෙලා තියෙනවා. නමුත් කවදාවත් ජනතාවගේ මේ වගේ ප්‍රතිචාරයක් අවිල්ල නැහැ. ජනතාව ඒ කියන්නේ මේ කියන සටනට රජ වෛද්‍යාරින්ග ගත්ත එක ආශිර්වාද කරනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මේ කළු සතිය කටයුතු සිකුරාදා දවස වෙනකන් ක්‍රියාත්මක කරනවා. එතනින් පස්සේ අපි සඳුදා දිනයේදී නැවතවරක් සියලුම ඒකාබද්ධ අපි වෘත්තීය සමිති කැඳවලා තියෙනවා. එතෙන්දී අපි සාකච්ඡා කරලා ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණය කරනවා.